වන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොරෝනා ව්‍යාප්තියත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමයි වැළවය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් ලබන 30වනදා දක්වා වසා දැමේ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන දිවයිනේ සියලුම පාසල් తాවකාලිකව වසා දමන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් ඊයේ දිනෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි කොළඹ ගාල්ල මොනරාගල සහ ත්‍රිකුණාමලයේ ආසාදිතින් ඉහළට विपक्ष संधान कले මෙතර කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් සහ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හොදකලා කිරීමට පියවර ගෙන තිබුණා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්කොඩ පොලිස් වසමේ සිරිකිත ග්‍රාම නිලධාරී වසම සහ ඔකුවෙල පල්ලේ කුඹුර ග්‍රාම නිලධාරී වසම මෙලෙස හොදකලා කළ බවයි. හොදකලා කරනු ලැබූ සිරිකිත ගම්මානයේ වයස වෘදු 65ක පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිනේ වීමිය කුස ඇති අතර ඉන් අනතුරු සිදු කරන ලද PCR පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 15 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ හේතුවෙන් සිරිකිත ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබුණා. ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවන විට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14ක්. කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ එයවට ප්‍රදේශ මෙවන විට හුදකලා කිරීමටත් සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා දෙකක සේවය කරන සේවකීන් සිව් දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් සොයා මෙවන විට සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ගල්ල මහමුද්‍ර ශික්ෂණ රෝහලේ ජීවාණුකරණ අංශයේ සෞඛ්‍ය සේවකයෙකුටද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කළා. කරපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් 6 දිනකටද වෛරසය ආසාදිනී වී ඇති බවට රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා. බද්දේකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ඊයේ දින COVID-19 ආසාදිතින් 10 දිනකු තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම රෝගීන්ගේ ආශ්‍රිතයින් 240 දිනකු මෙවන විට ස්වයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එසේම බද්දේකම ප්‍රදේශයේ ඇති COVID අවදානම හේතුවෙන් එම ප්‍රදේශයේ සති පොළවල් වසා දැමීමට සහ පදික වේදිකාවන්හි සිදු කරන වෙළඳාම් කටයුතු නතර කිරීමටත් පියවරගෙන තිබෙනවා. කිරිතිවැල සතිපොලේ වෙළඳුන් 175 දිනක සඳහා පසුගියදා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් වෙළඳුන් 21 දිනක COVID-19 ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම පරීක්ෂණ සිදු කර තිබුණා. මෙවන විට බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් මෙන්ම කතෝලික සභාවට අයත් පාසල්ද අප්‍රේල් මාස 30 වනදා දක්වා වසා දමා තිබෙනවා. වැල්ලවය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 5 දෙනෙකුට මෙවන විට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඒ හේතුවෙන් වැල්ලවය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මාස 30 වනදා දක්වා වසා දැමීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ. එසේම පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් අවදානම සලකා එම තීරණයගත් බවයි සබරගම උපලත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ. දිවයිනේ පවතින කොවිඩ් 19 වසංගතයේ අවදානම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පාසල් වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. එක්ක යනවා? කට්ටිය අඩුයි. අඩුයි. එක්ක යනවද? අද? එක්ක යනවා. ළමයි මුත් මෙයාගේ පන්තියේ ළමයි මුත් පොඩ්ඩක් අඩුයි. හා ඉන්න මේ කටේ ආරක්ෂාවකුත් නැහැ කියලා තේරෙනවා. ඉතින් ඔහොම මේ දවස් ටික පොඩ්ඩක් ගෙදර තියා ගන්නවා. අපි මේ වෙද්දී බස්නාහිර සහ වයඹ පමණක් පාසල් වසා දැමුවත් ලංකාවේ අනිකුත් ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවල පාසල් තුල රෝගීන් විදිහට සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ සමාජිකයන් වාර්තා වෙනවා. මේ නිසා තවදුරටත් පාසල් තුල අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයක් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් නිසා විශේෂයෙන් අපි රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. අනිකුත් ප්‍රදේශවලත් පාසල් తాවකාලිකව වසා දමලා මේ තත්ත්වය පාලනය වුණාම
නැවත පාසල් විවෘත කරන්න කටයුතු කරොත් හොඳයි නැත්නම් අවසනාවන්ත තත්ත්ව වාර්තා වෙන්න පුළුවන් විශේෂයෙන් පාසල් තුල දරුවන් අතර පොකුරක් වර්ධනය වුණොත් විශාල ප්‍රදේශයක් කරා විශාල ගම් රාශියක් කරා මේ ආසාදනය තවදුරටත් පැතිර යාම සඳහා ඒක ඉවහල් වෙන්න පුළුවන් කියන එක අපි අවධානය යොමු කරනවා අපි කාරුණිකව ඉල්ලනවා සංචරණ සීමා පනවලා තියෙන කිසිදු ප්‍රදේශයකින් කිසිදු ප්‍රද්ගලයක් බාහිර ප්‍රදේශයකට ගමන් නොකරන ලෙසත් ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලනවා එවැනි පුද්ගලයෙක් තමන්ගේ ප්‍රදේශයට හෝ නිසට ඇතුළත් කර නොගන්නා ලෙසත් විශේෂයෙන්ම එවැනි පුද්ගලයෙක් අපිට අනාවරණය වුණොත් සංචරණ සීමාවෙන් පිටතට ගිහිල්ලා කියලා මාස දෙකක සිරදඬුවමක් හෝ රුපියල් 2000 ඉඳලා 10,000 දක්වා වූ මුදල් දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා මහේස්ත්‍රාත් අධිකරණයක තුල වරදිකරුවෙක් වුණොත් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ලෙස 997 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 173ක් එසේම ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 170ක් ගාල්ල දිස්ත්‍රික්කෙන් කොවිඩ් ආසාදිතයින් 92ක් සහ මොනරාගල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 86ක් ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරට අයත් එසේම කළුතර දිස්ත්‍රික්කෙන් ඊයේ දින කොවිඩ් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වී තිබුණා අපි දන්නවා දිගින් දිගටම අපේ රටයි විදේශවල සමග අපි පිරිස් යන එන එක දේ තවමත් සිදු වෙනවා විශේෂයෙන් ඉන්දියාවෙන් පිරිස අපේ රටට පැමිණීමත් මෙහෙන් එහාට යෑමත් සිදු වෙනවා ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය තුලින් මේ රටට පැමිණෙන විදේශිකයන් සිටිනවා ඒ තුලනොත් මේ වගේ අලුත් ප්‍රභේද අපේ රටතුලට ඇතුල් වීමේ අවදානම තියෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ගයෙන් සම්බන්ධතා තිබුණා මේ නිසා ඒ ආකාරයට යම් කිසි විදියකින් අහම්බයකින් හෝ ආසාදිතයක් අපේ රටතුලට ඇතුල් වෙයිද කියන එක අපි හඳුනාගත්තු ප්‍රදේශවල තියෙන රෝහල් වල රෝග ලක්ෂණ තියෙන අයට PCR පරීක්ෂණ සිදු කිරීමත් ඒ වගේ විදේශවල ඒ වගේ මුහුදු මාර්ගයෙන් අපේ රටට පැමිණීමේ අවදානම තියෙන ප්‍රදේශවල ගම්මානවල අහඹ PCR පරීක්ෂණ දිගින් දිගටම සිදු කිරීමත් අපි කරනවා අද රටේ පවතින වර්තමාන තත්ත්වයත් ඒ වගේම මේ එන්නත පිළිබඳව තියෙන අනිත් කරුණුත් සාධක සලකලා බලලා තීරණය කළා මේ එන්නතේ දෙවන මාත්‍රාව වහාම ලබා දීම ආරම්භ කළ යුතුයි කියලා ඒ අනුව අපි මුලින්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ඉදිරිපෙළේ කටයුතු කරපු සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලයටත් කොවිෂීල් දෙවන මාත්‍රාව ලබා දීම මේ සතියේදී ආරම්භ කරනවා ඒ වගේම තමයි ස්පුට්නික් පහ එන්නතත් ඉතාමත්ම නුදුරේදී අපිට ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා ඉතාම වේගයෙන් පැතිරි යන සහ දරුණු ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් කොවිඩ් ප්‍රභේදයේ හමුවේ රටේ මතුවෙමින් පවතින කොවිඩ් තුන්වන රැල්ල පාලනය කිරීමට ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද කවුරු කොහොම වහන්න හැදුවත් හංගලා කතා කරත් ඇත්ත තත්ත්වය තමයි අපේ රටේ කොවිඩ් තුන්වන රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ කලින් අවස්ථා දෙකටම වඩා මේ තුන්වෙනි රැල්ල මතු කළ කොවිඩ් ප්‍රභේදය ඉතා දරුණු බවට සෞඛ්‍යංශ මේවන විටත් අනතුරු හඟවා තිබෙනවා ඒක මේ දවස්වල තියෙන සජීවී උදාහරණ වලින් හොඳින් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙවර තුන්නර රැල්ලේ ඉලක්කේ බවටයි පත්ව තිබෙන්නේ පැහැදිලිවම මේකෙන් තේරුම් ගන්න ඕන රජය සෞඛ්‍යංශ සහ සියලුම මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රටේ ජනතාව රටේ තරුණ පරම්පරාවට බලපෑමක් එල්ල වෙනවා නම් ඒක රටේ කොඳුනාරටියට එල්ලවන බලපෑමක් කියන එක ඒ වගේම පළමු දෙවන කොවිඩ් රැල්ලේදී වාර්තා වුණාට වඩා දැන් පාසල් වයසේ පසු වන දරුවන් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා මෙවැනි තත්ත්වයක් තුල අප ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද මේ කොවිඩ් පාලනයට පසුගිය සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් මර්ධනය සඳහා වන රජයේ සෞඛ්‍ය ආරක්ෂකාංශය ඇතුළු සියලු අංශ එක්ව මාධ්‍ය හමුවක් පවත්වා රටේ ජනතාව දැනුවත් කළා එදා රටේම ජනතාව තුළ යම් විශ්වාසයක් තිබ්බා දින 3ක අදි සතියන්ත නිමාඩුවක් තියෙන නිසා කිසියම් දැඩි තීරණවලට රජය පැමිණුණු ඇති බවට නමුත් සිදු වූයේ ජනතාවගෙන් ඉල්ලීමක් කිරීම පමණයි සංචාරය කරන්න එපා පාටි දාන්න එපා සැනකෙලි පවත්වන්න එපා කියලා දැන් ඇහුවද ඔය කියන දේවල් මේ නුවර එළිය තත්ත්වේ අවුරුදු උත්සවත් නුවර එළිය තිබ්බා මේ වගේ අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දකුණු පළාත නැගෙනහිර රජ රට මධ්‍යම පළාත මේ හැම පළාතකින්ම ජනතාවේ ක්‍රැස්වීම් උත්සව පැවැත්වීම ඇතුළු නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරන සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබෙනවා තවත් විශාල ප්‍රශ්නයක් රටේ ජනතාව විමසන ප්‍රශ්න අපි මේ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති වහලා ඒත් පාසල් පෙර පාසල් දිවා සුරකු මධ්‍යස්ථාන විවෘත කරලා අනිත් අතින් ගත්තහම රාජ්‍යාංශයේ අවම සේවක සංඛ්‍යාවක් වාර්තා කළ යුතු බව කිව්වට පෞද්ගලික අංශයයි රටේ වැඩි
හැබැයි කලින් වගේ දැඩි තීන්දුව තීරණ නීති උපදෙස් තාම නැහැ. මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා එමෙන්ම ඉල්ලීම් සිදු කරමින් සිටිනවා. ඒ අනුව කටයුතු කරන්නට කියා. ප්‍රවාහනයේදීත් මාර්ගෝපදේශ නිසියාකාරයෙන් පිළිපදින්න කියලා කිව්වත් පාර්ට බහලා බලන්නකෝ ඇත්ත తত্ত্বය. විදේශ රටවල සිට පැමිණෙන පිරි සංචාරකීන් සිය ගණනින් ලංකාවට තාම එනවා. දැඩි තීන්දුවක් තීරණයක් නැහැ. විශේෂයෙන්ම ලෝකයේ මරණ මංචකයේ බවට අදවන විට පත්ව තිබෙන ඉන්දියාවෙන් ගුවන් යානා එනවා. අපේ ගුවන් යානා ඉන්දියාවටත් යනවා. කඩවල් වල ආපන ශාලාවල පාරේ තොටේ ආයතන වල පාසල් වල පළමු රැල්ලෙදි වගේ නෙවෙයි වැඩි දිනක් ගණන් ගන්න හැනේ. අවුරුද්ද සමරුවා වගේම සාප්පු සවාරි ඔහේ යනවා. සාද පවත්වනවා. උත්සව පවත්වනවා. එකිනෙකා බොහොම සුහදව මිත්‍රශීලීව ආශ්‍රය කරනවා කතා බහ කරනවා. මේ සියලු ලක්ෂණ වලින් පෙනී යන්නේ අපි කොවිඩ් 3 වන රැල්ල මේ දැඩි භයානක අවදානම් ප්‍රභේදය ගණන් නොගෙන සිටීමයි. ඉන්දියාව අදවන විට විශාල මහනුවරක් වී ඇත්තේ මේ ගණන් නොගැනීම නිසා බව අමතක කරන්න එපා. අපි එකිනෙකා හරිහැටි මේ දේවල් තේරුම් අරගෙන මාර්ගෝපදේශ නීති රීති සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කිරීම දැම්ම මේ මොහොතේම ආරම්භ නොකළොත් මතක තියාගන්න ඔබට කොවිඩ් මරුවාගෙන් ගැලවීමක් නැති බව. ඒ වගේම ජනතාව එහෙම නොකරනවා නම් හෝ ජනතාවගේ නඩුපාඩුවක් සිදු වෙනවා නම් ඇයි බැරි රජය සෞඛ්‍යංශ ප්‍රමුඛ ආරක්ෂකංශ ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන දැනුමක් ඇති ප්‍රධානීන්ට නිලධාරීන්ට සහ බලධාරීන්ට දැඩි තීන්දුව තීරණ ගන්න බැරි මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ මේ අප ඉදිරිපත් කළේ මුළු මහත් රටේම ජනතාව වගකිය යුතු මාධ්‍ය ආයතන ලෙස අප වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න මේ ප්‍රශ්න වලට වගකිය යුත්තන් වගකීමෙන් යුතු පිළිතුරක් ලබා දෙනු ඇතැයි ජනතාව වෙනුවෙන් අප විශ්වාස කරනවා මහියංගණිය සහ මිනිපේ ප්‍රදේශයේ ජනතාවට මහත් තර්ජනයක් වූ වනාලි පළවා හැරීම සඳහා මේ වන විට වනජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා මේ අතර පොළොන්නරුව සිරිපුර පල්ලේගම ගම්මානයට පැමිණි වනාලියෙකු අනාරක්ෂිත වගානිදකට වැටීමෙන් මියගොස් තිබෙනවා වසර ගණනාවක සිට මහියංගණය සහ මිනිපේ යන ප්‍රදේශවලට පැවති උග්‍ර වනාලි තර්ජනයට විසඳුම් ඉල්ලමින් එම ප්‍රදේශවල ජනතාව ගෙවුණු දින කිහිපය තුළදී විරෝධතාවයන් නිරත වුණා. ඒ අනුව මෙලෙස වසර 10ක පමණ සිට මහවැලි ගඟ සිය වාසස්ථානයේ බවට පත් කරගත් වනාලි රංචුව පළවා හැරීම සඳහා මෙවන විට වනජීවී දෙපාර්තමේන්තුව විසින් දින 10ක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ එච් ජී විමලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රන්දෙනි හසලක මාපා කඩවැව සහ ගිරන්දුරකෝට්ටේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පාලන ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධවයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ජාතික අපරාධයක් කිසිම දෙයක් වගා කරන්න නැහැ නේ බලන්න දැන් කොච්චර මේ පිටරට ණයවල ඉන්න මෙච්චර ණය බරෙන් ඉන්න රට කොයිද මේ වගා කරන්න කියලා බොරුවට මහලොකර මේ පාර්ලිමේන්තුව කතා කරන්නේ මේ මොනවත් නැහැ නේ මෙහෙ එන්න ඕන ඉඩම් වල හැටි බලන්න කේල් කාක් වගා කරගන්න නැහැ මඤ්ඤොත් කාලයක් කන්න නැහැ දේශීය කිසි දෙයක් ඉස්රායිල් සිංහල මිනිසුන් කන්න නැති යනවා වනාලි පළවා හැරීමේ මෙහෙයුම හඳකනාව ප්‍රදේශයේ සිට ආරම්භ කර ඇති අතර මෙවන විට වස්ගමුව රක්ෂිතේ දක්වා වනාලි 20 දෙනෙකුගෙන් යුත් රංචුවක් පන්නා දමමින් සිටින බවයි වාර්තා වන්නේ මේ වෙනකොට වනජීවීක මිනිපේ වනජීවී කලාපේ නිලධාරී ඇතුළු ගම්වාසිකට වෙලා රන්දෙනිගල ඉඳලා කෙලින්ම වස්කමුව දක්වාම මේ දවස් 10ක මෙහෙයුමක ඇතන විශාල ප්‍රදේශයක් ගම්වාසී උදව් කරනවා අපිට මේ වෙලාවේ අතරම ක්‍රම මාධ්‍යයක් හැටියට මේ කරුණු කාරණා මයියංග ප්‍රදේශයේ මිනිස්සු වෙනුවෙන් හේත රජයට කියලා මාධ්‍ය හරහා ලොකු සේවාවක් කරයි කියන කාරණේ මේ වෙලාවේ අපි සිහිපත් කරන එකට පුණ්‍ය මොදලා සිහිපත් කරන මේ වැඩසටහන අපිට සම්මත කළ දෙන්න යතුන හැම දිනකටම අපි මේ වෙලාවේ වනජීවී අමාත්‍යාංශ සහ අදාළ නිලධාරී හැම දිනකටම අපි සිද්ධාන්ත කරමු මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිබුලාකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි පිහිටි සිරපුර පල්ලේගම ගම්මානයේ පිහිටි අනාරක්ෂිත වගානිදකට ඇද වැටීමෙන් වනාලියකු මියගොස් තිබෙනවා. ඉතින් අලියට ක්‍රියාත්මකව තියනවා නම් ඉතින් මේ වගේ වෙන්නේ නැහැ. අලික මේ සත්තුද්දී මේ ආරක්ෂා වෙලා ඉතින් මනුස්සෙල්ලත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඉතින් අලියට තමයි මේකට හරියට මූලික වෙලා. අද වුණත් මේ සිද්ධිය වුණත් මේ අලියට හරියට තිබ්බනම් මේක මේ සිද්ධිය වෙන්නේ නැහැ. මේ ජීවිතත් විනාශ වෙනවා සත්තුන්ගේ ජීවිතත් දැන් මේ වෙන විනාශ වෙලා තියෙනවා. ඉතින් අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ ඉතින් මේ අලියටට හරිය විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. එමෙන්න මෙම දිස්ත්‍රික්කයට මින්නේරිය ජාතික වනෝද්‍යානය තුල මද්දකට හසු සිටි වනාලියෙකුගේ මද්ද ඉවත් කර එම වනාලියට ප්‍රතිකාර කිරීමට ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
දෙදහස් දහසේ වසරේ රාජකීය ප්‍රදේශයේ අපරීක්ෂාකාරී ලෙස රියපදරා පදවා තරුණියකට බරපතල තුවාල සිදු කළේ යයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද යළි කඳවනු ලැබුවා. එහිදී නඩුවට අදාළ මූලික විරෝධතා ලිඛිතව ජූනි මාස 30 වන දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහ අධිකරණය අද ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළා. මෙහිදී විත්තිකාර චම්පික රණවක මහතා විරින් පෙනී සිටි නීතිඥ රජික කොණිතුවක්කු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ කනිෂ්ඨ නීතිඥවරයෙකු සහ තවත් නීතිඥවරියක් කොවිඩ් ආසාදිනී වී සිටින බැවින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතාද මෙවන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින බවයි. මේ නිසා මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් අයද සිටින ලෙස ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තමන්ට දන්වා ඇතැයි නීතිඥවරයා පැවසුවා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයේ කාලය ඉතිරි කර ගැනීම සඳහා මෙම නඩුවට අදාළ විත්තිය මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවයි. එහිදී විනිසුරු බලන්ලේ මහතාද කියා සිටියේ විත්තිය මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවයි. කෙසේ වෙතත් විත්තියේ ජනාධිපති නීතිඥවරයාට මෙම නඩුවට අදාළ මූලික විරෝධතා වාචිකව ඉදිරිපත් කිරීමට අවසන් වශයෙන් දිනයක් ලබා දෙන ලෙස නීතිඥ කොඩිතොක්කු මහතා නැවතත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී විනිසුරුවරයා විත්තිය නීතිඥවරයා හට තරයේ පෙන්වා දුන්නේ අධිකරණය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බැවින් තවදුරටත් කරුණු දැක්වීමෙන් වලකින ලෙසයි. ඒ අනුව නඩුව ලබන ජූනි මාස 30 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට විත්තියට අදාළ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විත්තිය නීතිඥවරුන්ට නියෝග කළා. මේදී පැමිණිල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය නීතිඥවරු මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමෙන් පසුව එය අධ්‍යයනය කර සතියක කාලයක් තුල තමන්ගේ පිළිතුරු විරෝධතා ඉදිරිපත් කරන බවයි. 2016 වසරේ පෙබරවාරි මාස 28 වනදා රාජකීය පොලිස් සමතුල තුලදී එවකට අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා විසින් අපරීක්ෂාකාරී ලෙස ජිප්‍රතයක් පදවා එමගින් සංදීප් සම්පත් නැමැති තරුණයෙකුට බරපතල අනතුරක් සිදු කිරීම, ප්‍රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, තොරතුරු සැඟවීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශ ස්ථානාපතිවරු කිහිප දෙනෙකු අද දින හමු වී තිබෙනවා. ඒ ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී. යුරෝප සංගමේ තානාපති, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපති, රොමේනියානු තානාපති සහ ඉතාලි තානාපති නිය යන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අභියස ලෝකයේ මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත් ඊට සමගාමීව ශ්‍රී ලංකාව එයට මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. මෙම ව්‍යසනය කළමනාකරණයේදී ඇති වී තිබෙන දුර්වලතා පිළිබඳ මෙම සාකච්ඡා අතරතුරදී අවධානය යොමු කරනු ලැබුවා. ආණ්ඩුව විසින් දියත් කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර විපක්ෂයේ සහ සමගි ජන බලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා. මානව, සිවිල්, ආර්ථික, සමාජීය, දේශපාලන, ආගමික, සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායක මෙහිදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් වර්ධින් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේවා ජනාධිපති කොමිසම හරහා හෙළිදරවුණු කරුණු. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හෙළිදරවුණු කරුණු. ඉතින් ඒ අනුව තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කළා තියෙන්නේ. රජයක් හැටියට කිසිම වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ආවට ගියාට අත්අඩංගුවට ගන්නෑ. විශේෂයෙන්ම අපරාධ කොට්ටාෂය සහ පාස්කු කොමිසමේ විසින් නිර්දේශ කරන ලද යම් යම් කරුණු කාරණාත් එක්ක ප්‍රකාශ ලබා ගන්නටත් ඒ වගේම ඒ සඳහා ඉදිරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ නිසා තමයි රිෂාඩ් වර්ධුනන් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගත්තේ. ඉදිරියේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකීම් සියලු දෙනා රජයක් හැටියට සාධාරණ ඉෂ්ටකරනද පැහැදිලිවම අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී සිද්ධ වෙයි. ගරු කාදිනල්තුමා ඒ වගේම කතෝලික ජනතාව බලාපොරොත්තු වුණේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවටත් ඒ වගේම තුවාල ලැබපු ජනතාවටත් සාධාරණ වර්තමාන ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් සිද්ධ කරයි කියලා. ඒවා පිළිවෙලට කිං එක සාධාරණ හේතු මත ඒ අත්අඩංගුවට ගැනීම සහ ඒ සාධාරණව මේ රටේ ඒ කතෝලික ජනතාවට විය යුතු සාධාරණ ඉෂ්ටකරන්න පැහැදිලිවම අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් පියවර ගන්න.
විපක්ෂයේ මර්ධනය කිරීමට ගෙන යන ක්‍රියාදාමයේදී දෙහිව සමගි ජනබල වේගයේ ඍජුව පෙනී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ හොරණ පැවති මාධ්‍ය හමුකදී රටේ ජනතාව විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව ඉල්ලුවේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොලකාරයා කවුද කියලා රට එලිදරව් කරන්න කියලා. දැන් මේ ආණ්ඩුවට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. උත්තරයක් දෙන්න උනන්දුවත් නැහැ. දැන් මහා මොලකරු හැටියට හඳුනගෙන තියෙනවා හරින් ෆර්නෑන්ඩෝ. මහා මොලකරු වශයෙන් හඳුනගෙන තියෙනවා මනුෂ්‍ය නායකකාර. මහා මොලකරු වශයෙන් හඳුනගෙන තියෙනවා රිෂාඩ් බදුදී. තව ටික දවසකින් මුජිබ රහමාන්. මේක තව පැත්තක් තියෙනවා. මහා මොලකරු අතරංගුට ගනු මෙන්න මහා මොලකරුගේ හැඩරුව මේ මහා මොලකරු මෙන්න මෙහෙම 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 අවශ්‍යතා ඉෂ්ට කරගන්න කටයුතු කරපු කෙනෙක් කියලා කියනකොට හරින් කියන වචන වලින් කෝපයට පත්වන හරින් කියන වචන වලින් බියට පත්වන හරින්ව නතර කරන්න ඕනේ හරින්ව මර්ධනය කරන්න ඕනේ හරින්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදීෙක් විදිහට අතරංගුට අරගෙන රඳවලා තියලා වද දෙන්න ඕන කියලා කල්පනා කරන්නේ කාටද? එයාද මහා මොලකරු? මේ විධානයේ දෙන පුද්ගලයාද මහා මොලකරු? රටේ පුරවැසියන්ට හැඟීමක් ඇති වෙනවා. හරින්ව තනි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මිනිස්සු තනි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ මර්ධනයට විරුද්ධව සමගි ජන බලවේගයේ හැටියට ඍජුව පැනී ඉන්නවා කටයුතු කරන්න. දැන් රටවට අපවත් කීපයක් හිටියෙන්. ආනයනික අර්ථාපල සඳහාය කරන විශේෂ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්ථාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ කිරීම සහ මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කිරීම හේතුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ. මැදම සබරගමුව ඌව උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මුලතිව් වවුනියාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තැනින් තැන අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. කලුවගල දේවස්ථාන ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ බස් රථයක් මීට දින කිහිපයකට පෙර සොරකම් කර ඇති අතර පසුව එය සපුගස්කන්ධ ප්‍රදේශයේ වාහන අංගණයක තිබියදී සොයා ගැනීමට කොස්කම පොලිසිය සමත් වී තිබෙනවා. බස් රථය රැගෙන ගිය රියදුරු සහ සහායකයා අතනඟුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමග සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවීම් සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.